යි බෝවන් ආදරණය දුවපුත අදත් අපි සුපපුරුදු පර්දිී ඉතිහාසය විසහා සම්බන්ධව අප සාමාන පෙළ විශේ නිර්දේශය අතති දහයිස්ශ්‍රේණයේ පෙළපොති තුංගනි පාඩම හා සම්බන්ධ වෙන්නේයි අප සූදානම් වෙන්නේ. අපි දරුව මේ වන විටත් පෙළපුොත සහ ලිවීම සඳහාවශ්‍ය පොත්පත් සූදානම් කරගන පාඩමට සම්බන්ධ වෙමින් ඉන්නේ. තින් ම ආදනී දරුවන්ගේ ඉල්ලබව මුලින්ම පාඩම මාසමක සම්බන්ධ වෙින්. ආඩමේ අවශ්‍යතාව මත තමට ගැ්ුකාර ේවල්තින ව සටහන් කරන මාතයේ පාඩමට සම්බඳ න්න තොර පාඩම පිල්බඳ හොඳ බෝධයක් අපිට ලබාගන්න පුළුවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්න පුතේ අපස සාමාන පෙලවිේ නිදේශය තුළ දහය පල පපොේ තුන් පාඩම තු ට පා තු ේක්ෂ කරන ලංකා දේශපා ්‍ය පති කෙනෙක. ්‍රීලංකාවේ දේශපානබල ව්‍යාපතියගන කතා කන්නකොට. අපිවර්තමාන් දන්න දේශාලනය ැනමොකක්ද කියලා. අපි මෙතන්දි කතාකරන්න ඉහාසය තුළ මෙවැනි දේශපා් පසුබිමක් නිර්මාණ ය වුණ ආකාරය පිබඳව. එහෙමනම් සීලංකාවේ දේශපාන්න බල ව්‍යප්තිය තුළ අපි දන්න අප රට ඉතිහා ගත්තතාම් ප්‍රාකා ඉතිහාසසියුගේ පූර යිතිහාසියුග. ඓතිහාසයුගේ වසයෙන් යුගත් තුනකට බදනවා මේ අතර මේ පූර අයිතිහාසයගේ තුළම පාලන සංවිානයක් ගොඩ නැගෙන. ඒ තුලින් තමයි මේ දේශපාලන බලි ආරම්භය අපි දකින්නේ. අපි දන්නව මීට පෙරමාත්‍රකාාව තුළ මේ පාඩමේදි පාඩම් ඒක තුනක් ලෙසාපි කතා කරනවා පූර රාජ්‍ය සමය කියන එක කතා කරල තියෙනවා. ම ොඩ මත කරන්න අප දරුවන්ට පහුගගේ පාඩම පූර රාජ්‍ය සංකල්පය කියල කියන්නේ ප්‍රාදේශය වය පාන බලය ගොඩන්න ග කියිය ගැනීම. අපි දන්නව බලය විමත් දෙගත වෙලා තිබුණු ආකාරය. ොට බලය විමත් දෙගත වෙන කියලා කියන්නේ ප්‍රාදේශය වය ඒ පාලකයන් මත බලය බෙදී ගියපු පාන රටවක් අපේ රට තිබුණ. එතකොට පසුගේ පාඩවිදි කතා කරන්නට ඇති බලය කොහොමද බෙද ලගේ. අපි දන්න පාලනයකගේ තුළ ඉස්සල්ල ගහස්ත බලය එහෙමනැත්ත ගහමූලිකේ කරහා නිවසේ බලය ගොඩනැගෙන. නිසක පයගතුරන් අට පස මක් හදෙනු. අර ගහමෝලිකයන් අතර බලවත් කෙනා අපි දන්නවා ගමිකලෙස පත්කරගන්න මේ ගමික තමයි ඊළඟට ගමේ පාල කිය වෙන්නේ. එ තොර ගමිකල්ලා කිහිප දෙනෙක් එකතු වෙලා ඒ සමාජයතු ඇතු වෙච් යම්යම් ගටලු කරණ රාකරණය කරගන්න පෙ දනවස්සයෙන් ජලපාශ්නය නිරාකරණය කර ගැනීමට වැව් පෙපතනය හවත් එල්ලංඟාවක් නිර්මාණය කරා කියනක අපි හලතියනවා. මෙන්න මේ විදියට ගමික කෙනෙක් පත් කරගන්න ගමිකගෙනගෙන් පස්සේ ගමිකල එකතු වෙලා පරුමකවරේ පත් කරගන්න ඒ පිළිබඳ පසුගේ පාඩමිද අපි කතා කල්ලා තියනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ බරාජ්‍ය සංකල්පය කියන එක තුන් එඩි පාඩමේ දෙවැනි කාලච්චේ දෙවැනි කොටස. ඒදේ රජ සංකල්පේ කළ කිය ආදරනිය දුවේ පුතේ මේ රජ්‍ය බලයක රාස්සයවීම තුළ, ආරම්භයක් ලෙස බලය ගොඩ නගගැනීම තුළ. රජක්වෙන්නනා අනිவாරින්. ඔහු ලවත්ව ෙන්ඩඕන. මේ බලවත්භාවය පෙන්න්නන්න. රජක කියන සංකල්පය තුළ වඩා බලවතා මමයි කියල පෙන්න්නන්න ජනතාව ඉදිරියේ පෙනෙ සිටීමට ගත් උත්සාහිට අප කියනෝ සංකල්ප කියලා. මෙවනි සංකල්ප ගන්නාවක් අපින හඳනාගන්න පුුවන්. රජවරුන් ඇ සංකල්පොලටන්න හේතුව තමයි රජ කෙනෙක්ගේම් බලාපොරොත්තුවෙච් යතුකම් තුළ අපි රටවැසියා ඕහගේ කාර ඉටුකිරීම. එහෙම නම් මේ රාජ්‍යකයන සංකල්පෙඩ එම තුළ රජ වඩා බලවත්තුෙන් ඕන. එඒන අන්නයට වඩා බලවත්ගෙනා රජුවෙනවනම් ඔහු අනි වාර්යෙන් ජනතාව ඉදිරේ යම්යම් යුතුකම් වගකම් ඉටු කර්ඩඕන මේ වගකම් ඉටුකරොත් තමයි හ ලවත්තුවවෙන්නේ අන්න ඉදිරයේ බලවතවෙන්න ට ැසක් පි හඳුනාගන්න පුළුවන් ඒමන රටේ ආර්ථකය නග සිටුවීම, අපි දන්න අත රජුර නිරන්තරය උත්සාහ කරකත්තමයි රටේ ජනතාවගේ ආර්ථික සුබසිද්ධිය වැැව්වමනු ඉදික කල්ල ඒ හරහා කුසිකර්මාන්තය නගාසිටුවීම. ඒ විතරත් නෙමයි රටේ පෙදානාගම වන ඒ ආගමික සංකල්ප ජනතාවතුළ වර්ධය කල්ල ඒ ආගම ව්‍යාප්තකිරීමට රජ්‍යන හල බදීම. ඒවගේම අනිත් එක තමයි රටවැසිගේ ආරක්ෂාව අධ්‍යාත්මික වසයෙන් ගුණන වගාව මෙසීල්ම දේවල් රජ කෙනෙකු සතු වෙනවා. තොර දේවල් ඉටු කරපු රජවරු වඩා බලවත්තු ඉන්න තමයි සංකල්පයදාගතතිී අපි බලමුපපුතේ මොවද යොදාගත්ත සංකල්ප අපේ අතීත රජවරුන්. අපි දන්න ඒකෙදේ දේවත්තයට පත්වච රජවරන්නවා. තමන් දෙවියන් ලෙස ආරෝපණය කරගෙන තමන් දේවත්තුෙන් ආකාරය පෙන්නපු රජවරු. ඊළඟට බෝධි සත්තු සංකල්පය ඊලාන්ට පරුවත සංකල්පය. राज चक्रवर्ती आदि दिवसीन විවිද සංකල්ප අපේ රජවරු භාවිතා කරල තියනෝ ඒ තමයිපුතේ තමන් අන්න ඉදිරියේ වඩා බලවතා කියල පෙන්න්න යොදාගත්ත සංකල්ප. අපි බලම මේ සංකල්ප යොදාගත්තය ආකාරය පිළිබඳ උදාහරන්න කපයක් කර්ගන කතා කරල. බලන්න දේවත්වයගෙන් සංකල්පය පිළිබඳ කතා කරන්නගොට අපිට සල්ලිියයක් හම්මිලා යන දමුඹු වි හාරයේ තියන පරවතයක තියන ලිපියක්ක ඒක දේවත්වේට පත්ච් රජ කෙනෙක් හැටියට කුට කන්නගේ ජතුම හඳන්නන. ඔහු නරේශ්ව නර ඉසර යනව ෙල් ි. දුල තියෙන්නේ. මේ නරියන්ට ඉස්සර දෙවියන් හෙමනම් නර යිස් වරලි සහතුන්නන්නේ නරියන්ට ඉස්ර දෙවන් කියන සංල්පය ඔහුමේ ලෝක බලවතා කියල පෙන්න්න ගත් උත් සහය. තුර අපේ දරුවන්ට පැහැදි වෙන දේවත්වය කියන සංකල්පය අපේ රජර යොදාගත්තය ඇයි තමන් අන්න ඉදිරියේ වඩා බලවත් කියල පෙන්න්න. ඉලාඟක තමයි. මහසෙෙන්වැ රජවරු දේවත්තේයට පත් වෙලා තියන. තොන මේ හසෙන් රජතුමා දේවත්වයට පත්තුනේ අද පිදන්න වර්තමාන පප දරු හතියන. අන්රාධපුරේ වැනි රයිධනනි වලටගාම මේ ජවර වැව නිර්මාණයකරපුොය අද දේවත්තය සල්කන. ඒ අතේ මහසෙන්න් අයිතුමා දේවත්තේයට පත් වෙලා තියනවා ින් රියේදවන්ලෙස හේතුව මින් නේරියක යන විහාහල ජලස්කන්දයක් ගබඩා කරන මහවැවක් මේ වැවහදදල රටේ ආර්ථතිකය නග සිටපනිසා. මහසෙන්රයිතුමා මින්නේේරියය දෙව ොලෙස වර්තමානය ප පුද පූජාවලට ලක් වෙලා යන වල් හදාගෙන මිනිස්ුවිතා ආදරයෙන් ගෞරුවෙන් හඳුන්නනෝ ඒකට හේතුව තමයි ජනතාවගේ සුපසිද්ධියවනයෙන් කටයුතුකිරීම සහ තමන් දේවත්ව කියෙන සංකල්පය යොදා ගැනීම. අි ලමු අවධහරණයක් කරන්න පලඹුවන කාශ් පරාජතුමා එක ම කාශ රජතුම අපිදන්න. රාජත්තිය ලබාගනීම තුළ ඔහු බඩා බලවතා කියල පෙන්න්න ඕනු හේතුව හ හුට අහිමි රාජත්තියක ලබාගෙන. පරුවත රජ කියන සංකල්පය යොදාගත්තා. අන්ට රාධපුරේදී රාජත්‍යය දුරගෙන අන්්‍රාධපුරයෙන් බැහර පෙදේසිකටවිල්ලා තම බලය පෙන්න්නන්න පරුවතියත්තුූරාගෙන පරුවත රාජ්‍ය සංකල්පය යොදාගෙන අල්ලකපය මහන් රජ කියන විරුධාවලිය යොදාගත්තා. එහෙමනම් මෙන්න මේ යොදාගත්තයි තමමා බලවතා කියල පෙන්න්න. හම නම් බලම්පපුතේ. අපි නිසංකමල්ල රයිතුමාගැන කතා කන්නකොට, කාලිංක චක්‍රවර්ති සාමින්න් වහන්සේ කියේල උන්වහසේ හඳුන්නල තියෙන්නේෙ ඒ අන්න අ ඉදිරයේ වඩා බලවත්තු වෙෙන්ඩ. ඒවගේම තමයි. රාජ්‍ය උරුමය ලැබෙන්නේ මේ රජවරුන් තමන් අනුගමනයකරපු ක්‍රියාදාාමිය තුළ අතීතයේ මේ ගොඩාගනග ගත්ත දේශපාන බලය තුළ රජ උරුමය ලැබෙන ආකාරකිහි පියයක් අපිට හඳුනාගන්න පුුවන්. තොර මේ උරුමය ලැබෙන ආකාරයෙන් රාජත්්‍යය ලබාගත්ති නැත්තන් ඒ රජත්්‍යය තුළ යම් කිසි ගැටලුවක් ඇතිවෙන මෙමනැත්තම් ආක්‍රමණ කැරලිකෝලහ ලඇත්තිවෙනෝ රජෙක්වන්න නං අනිවාරයම් රටවැසියාගේ කැමැත්ත ලබාග්ඩුවන. රටවැසියා කැමති කෙන තමයි රජවෙෙන් එතරම රජ රමය. ි ආකාර ැක් ක පින හඳුනාගන්න පුලුවන්. ඒ කාලන වය මේක යම්මයම් වෙනස්කම් සිදු වෙලා තියෙන නමුත් අතීතයේේ රජ්‍ය උරුමේ ලැබුණු ආකාර දෙක් මූලි වසය අපි හඳුනාගණන තියෙනවා. මේ ආකාර දෙක තමයි ආදර්ණියදුවේ පුතේ එකත් තමයි ප්‍රීතු මූලිකමා රාජ්‍ය සංකල්පය. පියාගෙන් පසු අගබිසවයගේ වැඩු මහල්පුතාට රාජ්‍ය උරුමය ලැබීම. අනිත්්‍යක තමයි සහෝදරයාගෙන් සහෝදරයාට රාජ්‍ය උරුමේ ලැබීම. අපි මේ අරගෙන බැලුවම රාජ්‍ය උරුමේ කොහොමද හිමුණේ කියලා පියාගෙන් පුතාට රජත්්‍යය ලබුණන, හෙමනම් පියාගෙන් පුතාට රජත්ත්‍යය ලැබුණු ආකාරය පිළිබඳ කතා කරන්නකොට, අපි දන්නව කාවන්තිස්ස රජතුමාගේෙන් පස්සේ දුටුගෙම රයිතුමාට රාජත්්‍යය ලැබෙනු අන්න පියාගෙන් පසු පුතාට රාජ්‍යවරුමේ ලැබීම. ඒත් එක්කම සහෝදරයාගෙන් සහෝදරට රාජත්වය ලැබීම. අපි දන්න දේවානම් පේදස්ස රයිතුමාගේෙන් පස්සේ රාජත්්‍යය හිමි වෙහිටියේ සහෝදර මහානාගේ. නමුත් දේවානම් පීතිස රජතුමරගෙන් පස්සේ. ඉන් ඉදිරියට සහෝදරෝ ජේෂත්‍රත්වය මත සහෝදරයන් හා මේ රාජ සංකල්පය බදල ගිය. ඒළඟට දුටු ගමන් රයිතුමා ගත්තම දුටුගම රයිතුමාගේ පස්සේ රජ්‍ය සංකල්පය අනුව. ඕගේ සහෝදරයටට සදධා තිස්කමට රාජ අත්තය හිමුණේ ොට මෙන්න බෙවිනි සංකල්පිට හඳනාගන්න පුළුවන්. අපේ ඉතිහාසය තුළ රාජ්‍ය උරුමය කියන එක බල ඒක ්‍රරාසී කර ගැනීම සංකල්පය තුල ඕන් බලවත් වෙලා ඒ බලවතාට රාජ්‍ය බලය ලැබණ කොහොමද කියනෙක්. මේ රජ්‍ය උරුමේ සම්බන්ධය කතාකරද්දි. අනිවාරයෙන් රජයක්ක්ලි සහඳුන්න්න නිශ්චිත භූමිභාගයක්. ඒක ජනතාවගේ කැමැත් සහපාන සංවිධානයක්තියෙන්ඩෝන. ඒ සියල්ල ගොුණු කරගත්ත කෙන තමයි රජුලෙස හඳුන්න්නේ හෙම නන්ඳුවේ පුතේ අපි රජ උරුමිය ලැබුණු ආකාරය ගත්තම මේ වගේ රජවරුන්ට අප ඉතිහාසය තුළ මේ රජවරුන් ගඩනාගත්ත බල සම්පන්න භාවය තුළ. ඔහුගේ බලයේ ප්‍රාදේශය වයෙන් බෙදාහැරපු අස්ථා පෙන් හඳුනාගන්න පුළුවන් රජු හැමවෙලේ උත්හ කරා තමන්ට මගේ බලින්නයිටත් බෙදල්දීල ප්‍රදීසිය වසෙන් ගොඩ බලය ගඩටන ගන්න. ඒ අනුව රජුට සහය වඩ නිලධරි පැලන්තියක් හිටිය. අප යාට කියනෝ රාජ්‍ය නිලධරින් කියලා. මේ අතීතියේ රජ්‍ය නිලධාරින් රැසක් හිටි බව අපිට ඉතිහාසිය තුළින් හඳනාග්ඩ පුළුවන්. එතුළ ඉතිහාසිය තුළ රාජ්‍ය නිලධර ගන පුරාන කාලයේ සිට සෙල්ලිපියොල පවසනහන් වෙලා තියනවා. ඒ අනුව අපේ රජු ලඟින්ම හිටපු සේනවිවරු මහයඇමතිවරු ආදී වසියෙන් විශාල වශයෙන් රජනනිරධරින් පෙමාණයක් න්න. එතතුකො මහ මති කියන රජ ග මහිටව මහ අමතේ කියෙල සල්ලිපවල සඳහමන්ෙන් මහයිමති ඊලාන්ට සේනපතික කියලකි කියන්න සේනාදී නායක සේනවිවර. ඉලාන්ට අමතේ ඇමතිවරු ආදී වසයෙන් බඩගරික ඉළඟට චත්‍රා ග්‍රහකාසි ග්‍රහ ආදී වසියෙන්, ඒ ඒ නිලතල අනුව ලේකම්වරු ලෙස මයාල බලය ගොඩන ගාගෙන ඉන්නවා. තමයි තිහාසය තුළ රජුට් සහය වූ නිර්ධාරීලෙ සි දකින්නේ එහෙමනම් මේ රජ සංකල්පය ගොඩනගීමත් සමග රජවිසින් රාජ සභාවක් ගොඩනගා ගෙන ඒ රාජ්‍ය සභාව තුළ තමන්ගේ බලිය විදහපෑ ඇමට තමන්ගේ බලය අන්න අතරි විදාාදීලා බොහොම සාධාන ලෙස රට වැසියාට යුත්තියසාධානතේ ටු කරමෙන් පාලන සංවිධානයක් ගොඩනගීමට අපි කියනවා මේ රාජ්‍ය නිලතල ලබාදුන්න කියලා. ඉතුව අපි දරුවුදන්න ඒ රජ නිතල්ල ලබාදීම තුළින් අප රටේ ඉතිහාසය තුළ විධමත් පාන සංවිධානයක් ගොන්නැගුව කියලා. එහෙමනම් මේ රාජ්‍ය සංකල්පය ගොන්නගච ආකාරය පිළිබඳ. අපි දරුවම දක්වා යම් අවබෝධයක් ලාගත් නම් අපි දරුවගෙන් අහනෝ පොඩිපස්සයක් රජවර භවිතා කළල සංකල්ප තුනක් නම් කරන්න. ඒ අපි රජවර භාවිතා කල සංකල්ප පිළිබඳ හොඳ අබෝධයක් තියෙනවා තු අපේ දරු එහෙමනම් රජවරු භාවිතා කල මේ සංකල්පතුක් මොනෝද කිය ලියගන්න වෙන. එ මේ වනිට දරු උත්තරේම් කක්ද කිය ිය ඇති අ බ සංකල්පය පිළිත්‍ර හැතිේ හැටියට දවත්වේ පරුවතරාජ චක්‍රවර්තියාදී සංකල් පපිට හඳන්නවාගන්ඩ පුළුවන්. එතවට සංකල් පිල් හොඳ බෝධයක් දැන් ලැබන්න ඇැ අ බ තාව පශසනකට ෙල්ලා. තක දෙවනි පස්නහැදිය මන්තොරගත් අපේ දරුණේ. අතේදේදේ රාජ්‍ය රුමේ ලැබු ආකාරදක සඳහන් කරන්න. අතීතේදේ අපිට රාජරමේ ලැබුණ ආරය පිළිබඳවන් ඇදි මක්කර තර මේ රජ්‍ය උරුමේ කොහොද ැබුණු කියනක තමයි ඇන්ද අදහස් කරන්න. එහෙනම් පලවි අපි පිළිතුර දිහා බලමු ොකක්ද පිළිතුරගෙන පලනික තමයි සහෝදරයාගෙන් සහෝදරේ රාජරුමේ ලැබිීම. ඒත් එකම අනිත්්‍යක තමයි. පියාගෙන් පුතාට රාජුරුමේ ලබීම. මේ පියාගෙන් පුතාට රාජ්‍යුරුමේ කියල ගත්තම, අපේ දරූ දැන ්ඩෝන, අගබිසවගේ වැැඩු මහල්පුතාර්තමයි රාජුරමේ ලැබනකිල්. එහෙමනම් අපි දරුවනේ රජ රුමය ආකාරයෙන් අපි ලැවාගනීමන් රාජ්‍ය පාන සංවිධනය ගොඩ ැගුව ඒ පහන් සංවිධානය තුළ රජ්ට පාලනයේද සහි දැක් ව නිලධරින් කෞදදිි කලිදානගණඩන ම නිලධාරින් රසක් ගැන සඳහන් කර වැඩදුරත් ය අදධ්‍යන කරන්න පුලුවන් තො නිලධාරන් හැටියටි හතුුන්න්න පුළුවන්, පිළිතුට හබල් අපි කෞද නිධාරී කියල සනපති සේනාධිපතිගේෙක සසිලා ලේකනවල සල්ලිපිවල සහන් වෙලා. සනපතිලෙස බඩාගරික ඉළඟ ධරි, බඩගරික බඩා ගරික ඩගරි කෙ සල්ලිපල සඳහම්වෙලා තියන. මහ ඇමති කියන තනතුර මහ අමත එහමන මහ අමතේ ආදී වසෙන් සිලා කන ල සඳහ වෙලා තියන. ම ආකාක දරුවන්ට පෙන් හ වබෝධ හ ග හෙමර ද ද ත. අප බලම ළ ප ෙල්ල ම්රු විහර செල්ලිපිය සඳහන්ට තු කවරද. මකිவா. දමල හාර සල්ලිියක මේ නරඉසර නර්ශවයන් වෙන් සහන් රජකෙනන කියන සඳහන්බෙනෝ කියලා එහනම් කෞද පිතුර කියලාල අපිබලමු හෙම සඳහන් කරන්නේ කෝට කන්නාාවේ රජතුමා පිළිබදව. එතුවට මේ රජතුමා නරයන් ස්වර කියන එක තමයි ඔහු පෙන්න්නාති.ය එන්නේ. එහෙමන අපේ දුවේපුතේ අපි බලමු ළඟට මෙරට පාලනය කළ ශේෂට්‍ර රජවර කෞද කියලා. අපි මේ රජ සංකල්පය අරන් කතා කරන්නේ එතෝට අතීතයන්දලාපු ගන් මාගය තුළ රජ සංකල්පය තුළ බලවර්ධනය කර ගැනීමක් සිදුවෙන. ඒ බලය වර්ධනය කරගන්නනම් අපි අනිවාරයෙන්ම රජෙකරහා බලයගොටනගෙන් ඕන. රජු කියන්නේ ජනතාව කැමැත්ත තුලින් පත්වන කෙන එහමනම්. උරුමේ අනුව වඩා කැමැත්ත තියෙන්නේ නියම උරමක්කරුවට ඒ අනුව තමයි රජ සංල්පය කෙනෙක ගොන්නගන්නේ. අපි ගත්තම ප අපට ශේෂ්‍ර රජවරන් තිදෙනෙ කරගන අපේ ගැ කතා කරන. අපි දන්නව ලාංකේ හසය තුළ බලය මදධගතකරු පාලකයන් ගැන අහලතියනවා. එතකොට මේ බලය මදධිගතකරු පාලකන් ලෙස අපසාහිත මුලලාස්සර සහන් නාකාට ලංකායි මුල්ම රජුලෙස සඳහම්වෙලාතියන පන්ඩුකාබේ රජ. ඔහු තමයි බලිය මධිගතකිරීමේ ආරම්භයක් සනිටහන් කරන්නේ. ගමි කල්ලා හෙවත් තම මාමාාවරුන්ගේෙන් ප්‍රාජ්‍ය බාලය ඒ රාසී කල්ලා ප්‍රාදේශයපාලනය දෙකක් එක ටතුකොල් එකතු කල්ලා අන්ටාධපු රායධානයා රම්භ කිරීම. එතිනින් පටන්ගත්ත මේ රාජ්‍ය සංකල්පිය තුළ රාජ ඉතිහාසය තුළ පුරාණේ රජවුවර ේෂ් ්‍රතයට පත් ච ඩ බලවත් කා පති ච රජවර තුන්දෙ කරගනි මේ පදමි කතා කරන්න බපරොත්තු වෙ පල විනක් න තමයි ට ගැනු හරජතුමා ල්ලන්ට වසබ මහ ජතුමා ඉල්ලන්ට මහා විජියය බාහු රජතුමා කියන රජවරතුන් දෙෙන පිළිබඳව. අපි දරුවන මේ දුටුගැමනු කියන රජතුමා ගත්තම, ේ ඕනෙක් හල යන දෙයක් තමයි මේ දුටු ගැම ජතුමාතීතයේ සිට කොඩාකාේ සිට මහත් වීරෙක්ලෙ සහඳුන්ල තිබීම. ො මේ වීරත්වයට හේතුවයි ඇයි මේයා වීරේ බාඩ පත්තු වනේ ප අපි දන්න දුට ගැමනු රජු කියල කියන්නේ අප රටේ අෞරදු හතලිස් සතරක සොලීපාලනයෙන් රට එලාරගෙන් රට දහස් කරගත්ත රජු ඒනිසා මයි මේ සේෂ් ්‍රත්තිය ඔුට ලබාදීල තියෙන්නේ. එහෙම නම් අපේ වංසකතාව සඳහන් කරන පරිදි දුටු ගැමනු රජතුමා කියල කියන්නේ අපේ රටේ. දේවානම් පිතිස්ස රජුගේ සහෝදර මහා නාගවිසින්. මාගම ආරම්භ කරපු කෙරින්දදිියඔේ නින්නේ ආරම්භ කරපු නොවරාජධානයේ පාලකයක්. අපි දන්නෝ මහානාගරජු රුහණට පලායාමත් එක්ක, කෙරින්දිියවේ නින්නේ පදනම් කරගන ආරම්භ වනාා රාජධානයක් මාගම මේ මාගම ඩායිධානයේ මහා නාගගෙන් පසී අටාලතිස්ස, ගෝටාබය ගෝටාබයගෙන් පසිකාවන්තිස්ස අන්න කාවන්තිස්සරයිතුමාගේ දරුවන් දෙපළගෙන් වැඩිමලා තමයි දුට ගමළු කියන්නේ. මෙැම ටුගැමනු රජතුමා. අපේ රටේ ේෂ්ඨත්වයට පත්වීමට ඔහට අවස පසුබි මහදළදුන්නේෙ කවද ඔහගේ ප්‍යානන්ව වන කාවන්තිස රයිතුමා. ඉතාම දර දර්සී රජකෙනනක් කාවන්තිස කියලක කියන්නේ. අපි දන්න ඉතිහාසය තුළ අධ්‍යනය කිරීමේදී කාවන්තිස්ස කියන චරිතයට ඉතා ශේෂ්ඨත්තියක් හෙමියනෝ ඒකට හේතුව තමයි අරහෝන එක්ෂේ සත් කරලා තමහුතුන්ට. රට නිදහස් කරගන්න මාගම මුල් කරගෙන ගොඩනැගෙන බලය හරහා, කවදා හෝ තමන්ගේ පුතාාව සුදුසුකාලියයට පැමිණි පසු. රට නිදහස් කරගන්න රජරට එලාරගේ ස්පාලනයෙන් නිදහස් කරගන රට එක්ෂ සත් කරන්න පසුබිම ගොන්නනගන්නි කෞු්ද කාවන්තිස්සරජතුම එහෙනන් දරුවනේ කාවන්තිස්සරඇතුමා කියන්නේ වඩා දූරධර්ශේ පාලකෙක් හු වඩා බුද්ධමන්ලෙස බලමින් තමන්ගේ පුතුට ඉදිරිරයේ නාගතය පෙන්නල දේලා. හ හරහාහමහුට තමන්ගේ අනාගතය ගොන්නගාගන්න අවස්ථාව ලබාදීවපාලකින්. ඒ විතරක් නෙමයි පුතුටේ අවශ්‍ය අවවාධ උපදේශ ලබාදමෙන් පුතුවට මාගම රායිධානි ඒක රාසී කරා. අපි දන්නවා විවාහ සම්බන්ධතා තුළි මාගමට කැලනිය සහ අභිය කියන රාජධාන ඒක රාසීකර ඒත් ඒකම සේරුණුවල ලෝනුවර ලෝමනුව රාදී වශසයෙන් ප්‍රදේශයපාලන එක ආගමික සම්බන්තා තුළේ මාගමට ඒ රසී කල්ල රොහුණ එක්සේ සත් කරල්ලා තමන්ගේ පුතුනුවන්ට අනාගතයද රට එක්ේ සත් කරන්න පසුවිි මහදන්න කෞු්ද මේ කාවන්තිස්සරජතුමා. අන්නේ නිසා තමයි දාදරනිය දුවේපුතේ අපි කාවන්තිස්සරයිතුමා ගැනත් කතා කරන්නේ. පියාගේ ආ ආදර්ශය තුළින් තමයි පුතා රට එක්සේ සත් කරන්නේ. තොඩ පියාගේ සේවාවන් අපි දකිනවා. ඕ සේනාව සෙනවිවරු දහ දෙනෙක් ජටතේ ඩ විශහල හමුදාවක් ලැඇස්ති කර. ඒ තරක්නම යුද්ධ දවස අව්‍යායුදධ කර්මාන්ත සලාහදදාල ඒ හහා අව්‍යෞද්ධ නිර්මාණය කරා. මේ අවියයුද පහුණුලත් විශාල සේනාකයක් දසමහයෝධයන්ගේ නිර්මාණය කල්ල කාවන්තිසරයිතුම දසමහ සෙනවරු යටතේ විශල් හමුදාවක් නිර්මාණය කර. ඒතෙකම යදධ අවශ්‍ය ප්‍රතමාධාර ලෑස්ි කරනවා වෛද්‍යවර පපුහුණු කරනවා යුද්ධෙට අව්‍ය උපකරන ලෑස්තිි කරනවා යුද්ධෙද උපක්‍රමත්භාවිතා කරන යුද්ධ අවස්ථාවකද සතුරාගෙන් තමන්ගේ හස් ීට පවල් හැකි අභියෝගම කාවන්ති රයිතුම යිතා දූර දර්ශය වන තුළින් දනගත්ත අනුව මේ සිියල්ල ෑස්තිි කල්ල යුද්ධෙට පසබිම ේර්මාණය කරන. ඒ විතරද්නමේ රාජ්‍ය ්‍යන්ත රස්සාාව තරනවා. අපිදන්න භික්ෂ හන්සේක ඒ රසසි කල හෝද ද රග. ඒ ඇතින න කාර දියරු මක් ලබාගන්න. ඒත් එක්කම දස මහසෙන වර ඒ රාසී කල්ලා ඉල්ලි මක්කල්ල දිවරවා පොරොන්දු කරගන්නවා සහෝදුරියෝදෙන් අතර ගැටුමකට ආවතින් ඒක ප්‍යාර්ශවයක් අන් නොගන්නාලෙස මෙන්න මෙහෙම දූර දර්ශීව කටයුතු කරපු ඥානාන්විත රජ කෙනනෙත් තමයි කාවන්තිස්සක ලි කියන්නේ.ඒේ කාවන්තිස රයිතුමාගේ වැඩම හල්පුතා තමයි දුටුගමුණු. තො දුටු ගැමනු රයිතුමට තම රටවැසියාගේ සහය ලැබුණ. එතුකොට ඔහට විාල ශක්ති අ බවට පත්යෙනෝ තමන්ගේ මෑනියන් විහාර මහදේ විය. ලගේ හාසය තුළල අපි ැකින වීර මාතාවලෙ අපින හඳුන්න්න පුළුවන් විහර මහදේවය. අපි දන්න කැලිතිස් රයිතුමාගේ දදුකමරිය තමයි මේ විහාර මහදවේ කිය කියන්නේ. රට ආරස්සාාව ජනතාවෙනුවෙන් මුහදට බිලිදුන්නා කියල සඳහනක් තියන. ො මෙන්න මේ කියන කුමාරිකාව තමයි කාවන්තිශරයිතුමාගේ විිසෝභවට පත්තින්නේ. එහෙනම් දුට ගැමරතුමාගේ මෑැනියන් අ අනිවාර්යෙන්ම මේ යුද්ධ කරන්නව සියලු සේනාශක්තියට අවශ්‍ය ප්‍රදේය ලබාදන්න කවද. විහාර මහදේවිය එහෙම නම් ඊළඟට සහෝදර සද්දාාතිස්ස කුසිකර්මාන්තය යෙදිලා ආර්ථිගේ නගාසිටවලා යුද්ධට අවස හාර ගබඩාකල් ඒ ශක්තිය ලබා දෙනවා එතුවට දුටු ගැමුණු රජුකී ලපික කියන්නේ රට එක්සේ සත්කර පෙටම පාලකය. එහෙමනම් ආදරණීය දරුවනේ අපේ රට ඉතිහාසය තුළ පළමුුවට රට එක්සේසත් කරන්නේ කවද ඒ දුට ගැමු රජ. නම් ටුගේම ජතුමාගේ කාරය බාර සඳහවස්ස ැපවීම ලබා දෙෙන්නේ කාවන්තිස රජු ඒ හර හාගොනගගන්න දේශපාන්න බලයව තුළ තමයි, මේ විමත් දැගතව ති බ දේ පාලන බලය. මදගත කරන්නන්නේ දුටු ගැමනු රජු. ඒකට දස මහයෝදයන්ගෙන් නොමද සහයක් ලබා දෙනවා ඒ සහය අරගෙන තමයි දුටු ගැමන් රයිතුමා රට එක්ෂේ සත් කරන්නේ. මේ දස මහයෝදය කියලා කියන්නේ. ඒ වනවිට ප්‍රාදේශය වසෙන් ඒ පිදේශවල බලය ගොඩනගාගෙන හිටපු පරුමකවරු. එතුවට මේ පරමකවරුගේ සහයි ලබාගෙන ප්‍රාදේශය නායක හැටිය හිට පරුම කලගේ බලය තුළින් තමයි දුටු ගැමුන් රයිතුමා රට නිදහස් කරගෙන. තිහාසය තුළ රට එක්ෂේ සත්කල පෙතම පාලකයා බවට පත්වෙෙන්නේ. අපි බල මුදුරගෙන් රතුමාගෙන් ගන්න පුළුවන් සේෂ්්‍රත්තිය හෝගේ කාරි භාරි කොමද කියලා. එල්ලා අර රජගෙන් රට නිදහස් කර ගැනීම. එහනම් පපුතිේ එලාර කියන්නේ. අපි දන්නවා අන්පාධපුර යුග එලාරේතුමා ලංකාවට එනකොට සරතිස්ස රජතුමා තමයි රටපාලන කරේ සූර තිස්ස රජගෙන් පස්සේ, අපි දන්න ලංකාට පෙතම ර්‍රවි ාක්‍රමණනි එල්ල වෙන. ආක්‍රමය තමයි සේනගුත්තික ආක්‍රණය ආක්‍රමණයස් සමග තමයි අසේල රජෝන්ගෙන් රටි දහස් කරගන්නේ මෙ මේ අසේල රජුගේ වසර දාහයක ඉතිහාසය තුළ අපපු දරුණුත ක්‍රමණගේ තමයි එලාර රජු හ ආක්‍රමණ කෙල් ලෙස දරුණනුයි නමුත් ඉතිහාසය තුළ රට පාලනය කරයනදී ඉතා සංවේදී පාලකේ බෞට පත්වෙලා තියෙනවා එලා රයිතමා කියල කියන්නේ ධර්මික රජ කෙනෙක් ලෙස වන්සකතාවල සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දරුවනේ මේ එලාර රජු කියන්නේ නාල්කචර්තියක් නෙම? නමුත් ඔහ අප ඉතිහාසය තුළ රටේ ආගමට මූලිකත්වය ලබාදමින් ඉතිහාසය තුළ ඒ අවශ්‍ය කාරිාය නිස්සල්ලෙස ටුක නොකරීමක් නිසා ඒ රජුගෙන්ට දහස් කර ගනීමටයි දුටුගෙන් රයිතුමාට සිදුවෙන්න්නේ. එහ නම් එහෙද දුටු ගැමන් රයිතුමාමකක්දගන්න උත්සාහය මාගේ මේ ව්‍යායාමය හුද රජ සැප පිණිසනව සම්බුද්ධසාාසනයේ චිරජීවනය උදෙසාය. ඒ යන්න තේමාව මුල් කරගෙන භික්ෂන් වහන්සේලාගේ උපදේශකත්වය තුළින්. මෑනියන්ගේ සහය එතුවට තම සහෝදරයාගේ සහහි මේ දස මහයෝදයන්ගේ සහයසිල්ල ලබාගෙන එහෙමනම් එලාර රජුගේ වසර හතලි හතරපුරා පැවතිච්ච අනුරාධපුර යටත් තුජෙත සංකල්පයෙන් රට නිදහස්කරගෙන පෙතමට රට එක්සේ සත්කරේ කවුද. දුට ගැමුණු රයිතුම එහෙමනම් මේ පෙතම්වට රට එක්ෂේ සත්කිරීම කියලා කියන්නේ. අඩ පරුමකවරුන් අතරේ බෙදීගිය බලය. ඒක රාසී කල්ලා විමත් දෙගතක බලය මධ්‍ය ගත කරා ඒ න්නේ දරුවනේ පාලන බලය නාගරික කරණය තුළ එක ස්ථානයකට අරගන රජු ඇතතේ බලය බෙදා හැරීමක් ලෙස. එහෙනම් මේ පාලන බලය තුළ රට එක්ෂ සත්කරපු පාලකයා දුටු ගැමුණු. ඒත් එක්කම දුටුගැමුණු රජුක කියන්න පුතේ අප ඉතිහාසය තුළ සතුරාට පවා ගෞරුුවවකරපු කෙනෙක්. ඒලා රජු සමඟ යුද්ධ කරලා, යුද්ධෙන් මියගිය පවෙෙලා රයිතුමාගේ දේහේ තැන්පත් කල්ලා සොහොනක් නිර්මාණි කරලා. මේ රජතුමාට ගරු බොහමන්දක්වලා. නිදිරියටට එතනී යනායටකට ගෞරුව කරන්නවශ්‍ය නීති මාලා පවා සකසපු ශේෂ්ට්‍ර රජකනෙත් තමයි දුටු ගැමුණ ඉහනම් සතුරාට පවා ඔහු විසින් ගෞරුවකිරීමක් අපි දකි නවා. ඉතිහාසිය තුළ එවැනි පාලකයන් නඩවයි ඒ තායිඒ වැදත්පාල කෙල්ලෙ සහඳන්න්න හේතුවෙනවා. ඊළංඟට අපිදන්න දුට ගැමුණු රයිතමාගෙන කතා කරන කොට අපේ රටේ බුදු දහමගත්තම බුදු දහමේ සර්ණයගේ තමයි දුට ගැමුණ රජදවස්ස. හනම් ටුගැම රයිතුමාගේ තේමාපාටය වනත් සම්බුද්ධ සාාසනය චිරජීවන. එහෙමනම් දරුවනේ සම්බුද්ධ ශාසනයේ චිරජීවනය වෙනුවෙන් ඔහු මහා ඉහලින් කැප වුණ. ඒ අනුව අපේ රටේ විශාල වෙෙර විහාර නිර්මාණි කර ආගමික ස්ථාන නිර්මාණය කරලා භික්ෂන් වහන්සේට අවශ්‍ය සිව්පසියෙන් සංගහ කරල තියනවා. එතු ට මොනවද නිර්මාණයකර ව විෙහර විහාර දි්‍යාපි බල දුටගෑමර රැයිතුවා විේ. තම යුද්‍යාපාරිය තුළ නිර්මාණයකරපු විහර විහාර රැසක් අපිට හඳුනාගන්න පුළුවන්. එතකොට දුට ගැම රයිතුමා සය සටන් ව්‍යාපාය ගෙනනිච්චේක් කොමද කියනෙ එක මේ සිතතියම තුළින් අපි පෙන්නල තියනෙන. දුට ගැම රයිතුමා රට එක්සේ සත්කිරීමේද. මගමට සිය සේනා සංවිධානය කරගන සේනාව මෙහවන මහවැලි ගංගා නිම් නියතිගේ මන්රාධ පුරිය දක්වා. අපි මේ සිතිියමින් පෙන්න්නානනිපුති අවසසාන සටන මෙහෙපුවා කාරය බලන්න කිරින්දිවේ නිනේතින ගම රාජධානය ඊ ළඟට කතර ගම දක්වා ගමන් කල් එතනින් මහි අගන දක්වා ගමන් කරන මහි අගනයට ඇවිල්ලතනින් සේනාව හවල මහවැලි ගංගානීම්නේ මේ අබංගග මහවැලිගගට සම්බන්ධ වෙන තොටු කොල තියෙනවා එතන කසා ොට යනෝ කසා තුොට මයි දරුවනේ මාගම සහ රජරට ඊය සබන්ධ කරන ොටපොල මේ තොටුපොලෙන් එතර වෙලා තමයි විජිතපුර දක්වා ගම කල්ලා එතී විජි පුර බලොට හර ො ුව විිතතුර බලකට රහා හෙල්ලා අනුරාධපුරයට ගමන් කරන්න ල්ලතුවේ සමී ල්ලතු ේ නැ ළ තම ාධ පු ාධාන තියෙන්නේ ොම න් රාධපුර ලොටුවට පහර දෙෙන්නේ ජිතපුර බලකටුව පෙදනස බලකටුව සියල ලකොට ජ ග්‍රහණය කරලා. රාදරටග හෙල්ලාල ලාරගෙන් ප්‍රටණි දහස් කරගන්නන්නේ දන්ත සටනක යෙදීම තුළින්. එතොත් අපියාාදර නියදුවේ පුතේ මේ සටන ්‍යාපාරය තුළ මේට විසඳරට පස්සේ එහමනැත්තම් ඒලා රයිතුමා යටත්කරගත්තට පස්ේ හට තවත් අභියෝගකට මහුණ දෙන්න සිදුවනා. ඒ අියෝග තමයි එලාර යුද්ධේ පවති අවස්ථාවදී ඉන්දයාාවට ආරාධනාවක් කරා යුදආධර් ලබා දෙන්න කියලා ඒ අනුව බල්ලුක කියන සනවගේ යුද්නාකපතයෙන් ලංකාවට හමුදාසය නාංකයක් කෙනෝ. එලාට සහි පිණස ඒ වට ඒලාගගේෙන් ට නිදහස් කරන දින කීපයක් ගත වෙලා නමු දුට ගැම රයිතුමාට මේ යුදධ්‍යත් එෙක්ම ඒ සතරණත් කරන්න සිද්ධ වෙන.න්න ඒ නිසා තමයි අපි අභියෝග ජෑග්‍රහණය කරපු රජ කෙනෙක් හටියට. පෙතමවට රට එක්ේ සත්කිරීම තුළ ප මහා දුටු ගැමුණු රජු වීරත්වයෙන් කතා කරන්නේ අපේ ඉතිහාසය තුළ රජවරුන් තුළ. අපි වළමුත ඒළඟට දුට ගෑැම රයිතුමා විසින්. ද්ාම මේ සාර්මයගිය තුළ උදාකිරීම තුළ විහර විහාර නිර්මාණය කරා ලාිකව මොනොද නිර්මාණය කරපු විහර විහාරසක්. අපිදන්නවා. මේ ඉතිහාසය තුළ සඳහම් වෙලා තියෙන මේ වන්සකතාවල සඳහම්වෙලා තියෙන මේ ආගමිකනිමාන අප හැම දරුවෙක්ම දැක ඇති අන්ට්‍රාධපුරයට ගාට පස්සේ මේවා අදත් වන්දනාවට ලක්වමින් පවතින දේවල් පුරවස්තු. හැටියට. එහෙම නම්බලන්න රුවන් වැල මහසෑය. අපි දන්න. ට ෞ ත් ച് വර් ච ගත් හ ස .ോ හ හ හ ය ැ ප යි ැന ය . මිරිසවැටිය ඇිදන්න මිරිස වැටිය නිර්මාණය කිරීමට හේතුව තමයි හු භික්‍ෂුන් වහන්සේලාට නොද කිසිම වෙලාාව හාහරයක් කරගන නැහැ. එදා මිරිස් මාලුවක් අන බව කල්ල යුදමේ අවස්ථාවකද භික්ෂූන් වහන්සේට නොදී ඒක සාපේවෙන්ෙන් නිර්මාණයක කර දාග බැල්ලෙ මිරිස වැට හඳුන්නලති නො ඉතිහාසය තුළ මේ ඉතිහාසය තුළ සඳහන්වෙලා යන විහිෙර විහාර නිර්මාණය තුළ කීපයක් කර නපේ දරුවන් දැනුවත් කරන්නේ දුට ගට තුම ෙර විහරලෙස. ඒහ අපි දරුවන්නේ දුට ැමනු රජුගේ චරිතය දිහා බලද්දිී. අපි ඉතිහාසේ ඉගෙන ගත්තර වැඩන්නේ අපේ ජීවිතයට හගෙන් ගන්නපුළුවන් ආදර්ශ ගන්න නැත්ත. මෙන්න මේක අපේ ශේෂ්්‍ර රජවරුන්දිහා බල ඔවන්ගේ ඉතිහාසේ ඔන්ගේ ජෑග්‍රහණය කරපු ආකාරය මුහුණදදු නබියෝග අපේ ජීවිතයට එකුතු කර ගන්න පුළුවන් අ දරුවනේ ඒයි අපි රටවෙනුවෙන් කළ තු යුතුකම ඉතිහාසේ විසිය තුළ. එහමනම් බලමොනවද දුටු ගමරයිතුමාගේ අපි ලබාගත යුතු ආදර්ස කියලා. ියක මයි සතුරට වුවද ගෞරවකිරීම මකිව එලා රයිතුමාගේ ර දහස් කර ගදදි එලා රයිතුමා මේ ගයාට පස්සේ හොට ගර ොහමන්දක්ල හ හගේ සොහොනක් ඉදි කල්ලා ඉන් ඉදිරියටද ඒට ගරු භහබහමන් කරන්න රාජී නීතියක් පනවල තියෙනවා. ඒ වගේම අධිෂ්ඨාන සියලිත්තුවේ අපි හල තින කොඩාකාලේද ුදෙ ය අ රුදො හෙදිල්ල. න පේරතු දුරදර්ශී පාලකෙන් නිසා ඒයට ඉඩට නොදීම නිසා පිය රයිතුමාට කාන්තා ආබන්න පවා යව්ව කියල කියනවා. මේ එහෙම කරේ ඇයි ගේ අධිෂ්ටානියය තිබුණ රට නිදහස් කරගන ඒ රජ රට නිර්මාණයක කරන්න අන්න අපි ර ාග පු ධදිෂ්ානය කොඩාකාලයේ ද තිබ අධිෂ්ානය තුලින් මයි මේ රට පෙත වට නිදහස් කරරි ගැනීමේ ගෞරු යොහිමිකරගන්න. ඒලට ආදර්ශුමත් පාලකයෙක්වීම. අපි දන්න දුරගැන් රතු ා කා. රජවාසරේ නික්මුණට පස්සේ කුසිකර්මාන්තය ය දෙන්නේ රට නිදහස් කරගන්න අව සහලින් රට පෝෂණය කරන්න. අන්න බලන්න රජ කැටිට හුගත්තේ ක්‍රියාදාමය මේ රජතුමාගත්ත සහලින් රට පෝෂණය කිරීමේ ක්‍රියාදාමය තුළ ඔහු ජනතාවේ ක රාසය කරගෙන කුසිකර්මාන්තය යෙදුනා රාජ කුමාරයක් ගොවිතැන් කරනට කුසිකර්මාන්තය ය දෙදෙනකොට රට වැසියා අනිවාරයෙන්ම. ඒ කර වන අන්න රාජ්‍ය බුද්ධිය අන්න රාජ පක්‍රමේ ඒ නිසාතමයි දරුවනේ අපි කියන්නේ රට ඉතිහාසය ගොඩනගීම තුළ දුටගැමන් රයිතුමාගින් අපේ ජීවිතයට එකතුගගන්න පුළුවන් ආදර්ශ රැසයි. එතුකොට ඒ ආදර්රස රැසක් කිය අපි කියන්නේ මේව ලබාගෙන අපිට පුළුවන්න්නම් ඉතිහාසය තුළ. අපේ ජීවිතය ලස්සන කරගන්න අන්න යයිපුතේ ඉතිහාසය තියන විසේ අපිට තියෙන වැදගත්කම. අපේ ජීවිතය යහපත් කරගන රටට වැඩදායිලෙස යමක් කරන්න පුළුවන්නම් මේ ආදර්ශ තුළින්. ඉතිහාසේ විය කිය විසය තුළ තියෙන පෝෂණීය පැත්ත විභාගජය ගැනීම තරන්නේෙම මේ හරහාපිට ලොකුදයක් එකතු කරගන්න පුළුවන් ජීවිතයට අපි වලම්පුතේ ළඟට හෙනම් දුට ගමු රයිතුමාගේ පස්සේ රට එක්ෂේ සත්කර විදාන රජ කෙන කැටියට අපි හඳුන් වනව කවද වසම්බ රජතුමා අපේ දරුවාහල ඇති වසම් රජ ගැන වස රජු කියල කියන්නේ ලම්බකාන රජ්‍යවන්සේ ආරම්භග පාල කියල සහඳුන්ල මේ ලම්බකාරණ රාජවන්සේ කළ කියන්නේ කන්දිග ලඹසවන් කියන අදහස. එකනන් ඉන්දියාවේ ඉඳලා සාකවන්සේට අත් අයි අපේ රටාව සගමිත් පෙරණිය සමඟ දහටකුලේක සිල්පෙන්නිික්. මෙන්නමේ යාපු එක හුලියයක් මයි මේ වසඹ කියන රාජ පරම්පරාව. ට යා ඇල්ල අපි රට බල ලබාග හ කර ොහ ැ ොද නමුත්තිය හිදු නේ නැ. අවස්සාන වසයෙන් එතුකොට තමන්ගේ නැන්දම් මහෙමනැත්තම් තමන්ගේ නැන්දනියගේ සහහි ලබාගන වස රටේ රජත්තයට පත්තින. ඒ කොහොමද ඔහු අපිදන්න අන්්‍රරාධපුරයේ සුබ කියන රජු. තමන්. රාජෝර්මය නැතුව ලබාගත්තෙනෙක් එතරම මේ රාජ්‍යවරුමය නොමි කෙනෙක් රාජතේ බාගත්තට පස හුබිය වෙන. ඒනිසා රාජ්‍යහිම කුමාරවරු ගාතනය කරන. නෙමිති පාඨකයන්ගේ යම්යම් අදහස් සර්ගන ඒ අනුව එක් පාටගේ කිව්වා හෙමනැත්තන් ඒ කාලේ යම්යම් පිවරු ඉදරතියනවා එයින් කෙනෙක් කිව්වා වසබ කියන නමතියන කෙනෙක් රජුමල්ල රාජ්‍යතයට පත්තිනෝක. සුබගෙන් රාජත්්‍යය ලබාගෙනන වසබ රජ තම නැදනියව මි්‍ය අගම හේසය බවට පත්කරගන රටපාලනයර නව රාජ්‍යවන්සියක් ආරම්භ කරන වසබ. අපි බලමු වසම්බ රයිතුමාගෙන කතා කරත්දේ. ඔහුගේ ඉතාම ේෂ්ටත් ය එෙමනැත්තම් ඔහු ඇයි අපි මේ අර්ගෙන කතා කරන්නේ ේෂ් රජවරුන්තරට කියෙනෙක්. ලම්ඹ කන්නවන්සේ ආලම් ආරම්භක පාල කිය වසබ රජු. පියතිකොට ලම්බ කන්නවන්සේ මෙතනි නාරම්බේලා සියවස් තුන හමාගට ආසන්න කාලයක් අපේට කන්්ඩු රාජ්‍ය බලයාරගනගගේ රාජවන්සියල්ලෙස අපි හඳුන්න පුලුව. ල්ළඟට රට පලාාතුවට බෙදල විදිමත් පාන සංවිධානයයක් බිහි කරන්නේ කෞවද හොවස්සබ රජතුමා. ඉළඟට දකුණ ඉන්දියාව කිෂ්නා ගංගානීමි ඇතුවේ චාර්තික හිංගේකට සහල් ලබාදන් අපේ රට ශක්තිමත්ලෙස. ර න් න කරන්න ර දර්ශව ද් මල්ලෙ කටේතු කර ගෙනක් මයි ස ර තු වි වැව නිර්මාණ ආරම් ෙස. இல்லට உමන් ජලමාර්ග අපරටේ එට උමන් ජලමාර්ග තාක්ෂණය තිමුණනෑ වසබ රතුමාගේ මේ මහවැව නිර්මාණයට සාපේක්ෂුව විධ පෙදේසුවලට ජලය බෙදා හැරීමට උමන් ජලමාර්ග පවා උමන් බැලමාර්ග දි කල්ල ජල බෙදා හැීම කල් තියනෝ විද පොකනුවටද වසෙන්.ල්න්ට බෞද්ධ විහර විහර පෙති සාංස් කරය කල් බුදු දහමටත් ශලසේවයක් කල් තියන කවද. ස රයිතුමාි බලම කාරියන් කොමද සිදන කියලා. ඒනම් රට විමත්ලෙස පරිප ල බද කව. ඒ සිස ළල ල් වරට වසම් රජතුමා. එතු අපි දන්න ඉතිහාහසිතුලි දරුව දන්න . යාපනය කියන පෙදේ ික් ්‍රික හ ු ස් ලිස දි ්‍රික්ක පාලන කරන්න ගරිය කිය ඇම වරේක් ො ති න. ඒයක හ සන්නස රපදල හඳන්න්නන අපියගට කිය න වල්ලිපුරම් රන්ප. මෙනිමේ රන්පති සදහම් වෙලාතියන වසම් බරජතුමාවිසින් මේ ඉතිහාසිය තුළ පත වරට . දිස්ට්‍රික්ක ආස්ථානබෙදලා ඒවට ඇමතිවුරු පච්චරා කියලා. මේ ලේඛනේ සඳහම් වෙන්නේ සිද මහ රජ වහා යහ අමතේ ඉසිගිරයේ. නකදිව බුජමනි බදකර අතනෙහි. ිය ගුක්තිස විහරකරිතේ. එහනම් දරුවනේ සිද කියන යහපත ක කියමනත ආ සිුරවාධයක් කරලමේ ේකනේ සකස් කරන්නේ මහරජ වහයහමතේ මහරජ වසබ රජයන කාලේ අමතේ ඇමති සිසිගිය නකදිව බුජමනිි නාගදීපේ පාලනය කරමින් බද්ධ කර අත්තන කියන ස්ථානයේ පියන් ගුග තිස්සනම් විහාරයක් කරා කියල ලකන සහන් වෙනවා ඒක අපිට ගන්න තිය දේ තමයි දරුවනේ මේ වසබ යිතු දිශ්්‍රික්කෝොට වෙදලා විදි මදලෙස තම පාලන්න බලය ගොඩනගීමට. ඒට ඇමතිවරු පච්චරා කියන්න හොඳම උදාහරණය තමයි මේ සන්නස. ඉළඟට ලමට ශහල ැවවිද කිරීම. ඇන්න බලන්ද වසබ රයිතුමා මංකුව විශාල වැැව් නිර්මාණය කරා කියලා. එන වසමරයිතුමා මහවැව් එක කොලහක් නිර්මාණය කර කියල දැන්ට හඳුනාගෙන තියන මේ සංකාත්මක වයෙන් ගදධිමය වෙනස් වවෙන්න පුළුවන් දහයිකට වඩ වැඩි පෙමානයක් වැව් නිර්මාණය කර කිය තමි ගොඩාදුරට දහස්සරන්න වි පොත් ො වි රපයමක සහන් ලා යන නිසා අපි ශ්චරකල නිශ්චත කරන්න බහමකොද රජුර ර්ණයර මහ වැව කියල කිය විශාල වැව් නිර්මාණය කර කියල කිය පි හැ හම ග. ති. වැැව හරහා තමයි ගමක් බිහිවෙන්න එතු රතිීතය සඳහන් කරේ වැවයි ඉදාගැබයි ගමයි පන්සලයකින සංකල්පය. තොරම හැම ගමකම වැවක් තිබන. ඒ වැව ආ නිර්මාණය කරල පෝෂණය කරේ ගමික අටේ. තොරම මේ ගම් බැව් විශලවය මහ වැැව බවට පත් කරේ ප්ඩු කාගේේ රයිතුම ආරම්භ කරන රාජනු ප්‍රහත්තය ඒ විසාල වැවක්ලෙස ඒ තවත් වර්ධනය කර රජ න තමයි.

ඒ ම ල් ර්මාණය කර වා සඳහම් ෙන ඇලවල් ොලහ කිදි කළල බව වස රයිතුමා සාහිත්‍ය ලා ො සඳහම් වෙලා තියෙනවා ය නාික වසයෙන් ඇල්ලහැර ඇල කියන ඇල්ල හඳුනාගෙන තියනවා මේක ඉතිහාසය තුළ ඉතා වැදගත්ම ජලමාර්ගයක් අපි දන්න ඉතිහාසය තුළ ජල මාර්ගගේතමමා ශේෂ්්‍රතම තාක්ෂණය කියාදින තැනක් හැටියට හඳුවන්නේ.ට මෙන්න මේ උමන් ජලමාර්ග කියන කපිකිව්වා වසම රයිතුමාතමයි මුල්ලරට උමන් ජලමාර්ග හඳුන්නල දෙන්නේ. තොනේ උමගක් කරහා ජලය ලබාගෙන පොකුණුවලට. අපි දන්නව තිසා වැවඉන්ද්‍ර රන්මසූුවන්ට ජලය ලබාගන්න උමන්මාර්ග හරහහිෙමනත්තා නල හරහා. අග ැවිල්ලම පොකුණුවලටවස ජලයේ බෙදා හැරීමක් කරල තියනවා. අි දන්නවේ කාල වවෙලි කලාපයක්. අන් අද ේ කියල කිය අදත් වෙේලි ලාාපයක් මේ පදේසි රශ්න වැඩනිසා අර වර්තමානේ වගේ සීතල ගති ඇතිකරගන්න ඇතැම් පොකුණු නිර්මාණ කල්ල ඒ සේ එමන තම් පරොතියක් ඇතුවලට කැනල ගුහාවක් හදාාගන ගහාව තුළ සිලස ලබාගන රස්මේ කාලට ඉන්න පුළුවන් ආකාරේ රන්මස නිර්මාණය කර පොකුණු අපිදකින ඒ තුලින් ජල පල්ල හට ර වැටීමට ගලා හැරීමට දියල්ලස ලස්සල ඇතුලට අ දිය හරතුලින් ඒ නේ. ගේ සීතල දේශකුණයක්ගේ තුළ ජලවාස් පහර ඇතිකර ගත් පොකුණු පෙමාණයක් රන්මසු වෙනුතුලේ කරසී වෙලාක් තියනො මේ උමන් ජල මාර්ග හරියන තමයි මේ ජලය අරගන මේ පොකුණෙන් අපේ දරුවන්ට පේන මේ තිසාවයවෙන් ජලයා අරගණවිල උම මේ නලමාර්ග මෙතනින් ජලයල් වැටන් සලස්සල මේ පොකුණුවට ලබා දීමත් සිදුවෙන. තුර මේක තමයි උමන් ජලතතාක්ෂණ හතුන්න්නනා දීම තුළින් වසම් රයිතුමා පේරට ඇතිකරපු සේෂ්්‍රක්ත්තේ තාක්ෂික ඥානය. වසම්බ රයිතුමාගේ පස්සේ අප රට ේෂ්ට රජගනයත්තමයි. ග ො වස රයිතුමා ගැන කතා කරනකොට ඒ ේෂ්‍රතියට සාපේක්ෂව ඉන්න අනතුරුව පොන් නරයුගේ ිහිවන පල ම හා විජේ ෞවරයිතුමා ලබාගෙන තියෙන. ො අන් ්‍රාධ පුර යුගේ තු අපි කතාගරපු රජවරුන්ට සාපේක්ෂව පො නරියුගේ න . අප න්ත්‍රාධ පුර ගගේ රාජවන්ස හක් පිරි ති හස තු හමගෙනන ඒ මයි ලම්බ කණඩ රජවන්සේ ස ෞරවන්සේ. ොට පොන්නරුව කියන්නේ වෙනත් රාජ්‍යවන්සයකෙන් ආරම්භෙන්නේ. තොට පොන්න්නරුව කියන රජධානිය නිර්මාණය වෙන්නේ හේතුව තමයි අන්ත්‍රාධපුරයෝගේ ආරම්භ කරන්නේ පණ්ඩුකාබේ රඇතුම නමුත් ඒක අවසාන පාලකය ලෙස එද්දාාස් දාහතේදී චෝලාක්‍රමණයට සිරකරව බවට පත්තිනව පස්සනමහිදු. අන්නන්නේ බිඳ වැටෙන අනු රාධපුර රාධානය වෙනුවට නව රාජධානයක් ආරම්භකරව පාලකයා තමයි පළවිනි විජේ බාහු. අපිදන්න එදහස් දාාහතේද අන්ට්‍රාධපුරේ බද වැටෙන්නේ විසාලාක්‍රමණයක. ක්්‍රම දක න්දයායි ඩ ලවත් රාජ්‍ය බාට පත්තිවෙලා අසල්ලසි රජයන් පවා යටත් කරගත්ත යුගිය. මේ කාලදී අන්්‍රාධපුර යටත් කරගන්න චෝලයෝ. අපේරට රජරට පෙදේශය එහමනත්තන් රජරට පාලන ප්‍රාන්තියක් ලෙස පාලන කරමින් මුමඩ චෝල මඩ ල සහඳන් තින. එතොට මේ පොළොන්නරුව ඕන් තමයි පානමධ්‍යස්ථා ලෙසමුල්ලට යොදාගන්නේ. ඒවන විට කදවරපුර ලෙස බලකොට නගරයක් ලෙස පෝෂණය වෙලා තිබ පොන්නරුව ආර්ථික මේ වසයෙන් වඩා ශක්තිමත් වෙලා තිබ නිසා පොන්නරුව රාජධනයක් බවඩ පත් කරගන්නේ පලවිනි විජේ බාහ රජු. අපි බල මේ පලවිනි විජේ ාවරතු රජත්‍යය ලබෙන්න්නන කොම ඕු රජත්්‍යයේ බාගන්න මොනවගේ කාඩ භාරයක් ඉටු කරාද කියලා ඒ තුළින් තමයි අපිට ආදර්ශමත් රජෙනෙ හැඩින් හඳන්න්න පුොළන්. ලදරුණනි පලවෙනි විජයබාු රයිතුමා ගැන තොරතුරු කතා කරද්දි අපිට අමතක නොවෙන සන්නසත් නමයි පනකඩුව තම සන්නස. මේ පනාකඩුව තමසන්නස තුළ සඳහන් වෙන්නේ පළවිනි විජේබාහු රජුගේ ළමාකාලි සහ. ඔහුට යුදධ මේ වසයෙන් යුද්ධ කරන්න අවස සේනස් සංවිධානය රැකවරණය හගේ පවුලියයි පෝෂණයකිරීම් කරපු ගරාජනිලධාරිය පිළිබඳ. ඒමනැත්තංන් ගම් නායකෙ පිරිබඳ මෙ மேලේ කෙනෙ සහම් වෙලාතියනෙන. තට මේ රජතුමයි රජ්‍යවන්සේ ගැන සහන්රදදි සිරි බර කැත්කුල ක් කාවස් පරපුරෙන් බට්ාදී වසයෙන් ලකනේ පටන් අරගන මේ ෙහෝගේ ළමාකාලේ මුහුණ දෙෙපු අභියෝග ගැන සඳහම් වෙලා තියෙනවා. අන්න බලන්න එහෙනම් මේ කුඩාකාලයේ සිට මහගේ කුඩාකාේ නම සහන් තිකු ර ලෙ තිකු ර හනැත් න් කීර්තිකුර ොට පලවෙනි විජේ ාාව රාජාතිට පත්තුනාට පස්සේ මේ කේර්තිකුමර ගැනතාකරදිය අපේ දරුවනේ අපි දන්නෝ එයාගේ මව කෞද්ද කල්ල මව තමයි ලෝකිතාදේව. ඒට පියා කවුද මහ මෝඩ් ගල්ලාන සාමි. මේ දෙන්නටම රාජවරුමේතිබුන මේ රජ වරමේ හරහා ගොඩ්නැගෙන දරුව තමයි හිත්තිකුමර. කුඩාකාලයේ සිට වනගත ජීවියක් ඉ අප්‍රකට ජීවිතයක් ගත කරමින් බොහොම දුස්කරතා මැද්දේ රට රාජත ර පතිච පාලකේ තමයි. මේ මහ විජේබව් රජු. එහෙමනම් ඔහුට රැකවන්නේ ලබාදේපපු නිලධාරී ගැන සඳහම් වෙල ති නොමතන එහනම් කව්ද සිත් නරුබෙන් බුදල් නාවන් ගුද්දදාස බුද්ධරාජ පුදල්ම යනම් ොලින් මේ සඳහම් වෙලා තියන ලේකෙ සඳහන්වෙන්නේ සිත් නරුබෙන් බුදල්නාව කියන නම. එහෙමනම් මේ සන්නස තමයි මේ ගැන හෙළි කරන්නේ වන්සකතාාවල නැතිතොරතු රැසක් මේ පනාකඩුව තම සන්නසයෙන් හෙි කරලා තියනවා ඒ තුලින් තමයි විජේ ව රජු සහ වගේ ඉතිහාස ගොඩන්නනාාගන්න අපිට හැකියාව. හම අපේ දරුවන මේ මහවිේබාහු අපිඇයි මහ විජේ ාහු කියලකෙන අන්න අතරේ ශේෂ්ටය මහවිේබාහ. තර මේ මහ විජේ බාහ ලෙස හඳන්න්න සෙන්න්නත් පන්නවිතාන සූරට කියලා යනවා මේ මහ විජේාු නමෙන් කුමාරයෙ රජ නෝවන නම් අපේ රට තුල සිංහල ජාතව. දුදහමුවත් අද නෑ කියලා. අන්න ඒ ප්‍රකාසයම අපිට තහරුවෙනෝ මේ මහ විජේබාහුහිවත් පලවෙනි විජේබාහුගේ ශේෂ්ටත්තිය. අපි පලවෙනි විජබාහ කියල කියන්නි පපුතේ ඉතිහාසය තුලළ විජේ බාහුනමින් රජවෙච් රජර ගොඩක්කින්න නිසා. අපි බහෝදුරට මහ විජේ ාහු කියල කියන්න ඒ අතර ශේෂ්ටයහනම් මේ පලවෙනි විජේබාහු අපි මහහා විේ බාහුලෙ සහඳරන්ෙහෙ ඒ නිසයි. මහ විජේ ාහු රජුගේ සේවාන් ොද කියලාි බලමු. ඕො පාලනයෙන් ට නිදහස් කර ගැනීම මකුව එද ාහතයේ පස්ස මිඳදු රජු. චෝල පාලක කියන් විසින් රජයන්ද රාජසී රාජ රජිකයන චෝල පාලකව බලවවීම තුළ සිරබාරට පත්තිනවා. ොට එදස් දාහතේ ඉඳලා අපේ රට අස්ථාවර පානය නිර්මාණය වනි රජික් නැහ මේ රජවරුම හය හොයා ගාතනය කරා කවුද චෝල පාලකයෝ. එතකොට මේ රොහුණේ ඒකරාසී වෙන බලිය මැඩ පැවත්තුවා චෝලයෝ මෙ මේ අතරි අප්‍රකටව ජීවත් වෙච මේ කුමාරයට රැකවරණය දීලා අරක්සිතව සේනා සංවිධානයට සහි දෙන්නේ බුදල්මි ඒ නිසා අර වංසත අ සන්නසේ සහ වෙන්නේ . දල්මට දීපු ගම්වරරි පිළි පඳවපහා ඉරහන්ද පවතිනාතුරු කැපරල. ඒක කියන්නේ මේ ේෂ්ටත් රජට රැවන ද හ සේෂටඇගල පෙන්න්න ගගේ සේවාවන්දිහා බලුවගේ අපි වඩත් අහවරුවනවා අපි ලම හගේ සේවා තොර චෝලපානයෙන් රට දහස් කරගත කියන්නේ ුදු පනස්තුනක් චෝලපාලනය තියෙනවා. එහනම් මේ වසර පනස්තුන චෝපානෙන් රටනි දහස් කරගන්න ඉදදා සැත්තයඇවිදි. මෙ මේ පසුමිමට නිර්මාණය කිරීම තු ඔහු මුලින්ම රොහුණේ බලවත්වන? අතරගම මුල්රගන දස් පනස් පහයේදි ේදාාතු කාශ්ප කියන ප්‍රාදේශය නායකය ගාතනය කිරීම සමඟ ඕ රාජාත්්‍යයට පත්තිනො පලවිනි විජබාහ නමින් කතර ගම මුල් කරගන. අන්න පලවෙනි විජේබාහ මහ විජේ ාහු බවට පත් න රට එක්ේ සත්කරාට පස්සේ. මේ විජය බාහුගේ ගමන් මාර්ග තුළල ඕහ ඉන්න තුර පක්‍රම සීලීව ර දහස්ර ගැනීමට පිවිසෙන. අපේති හසය තුළ දකින, ඉතා උපක්‍රම සීලීම පාලක තමයි. හ එක හේතුව ෝලයෝ කියය අදිරජයක්ක් මහයුද් කරන්නේ ඒ දිරාජ පාලන රට නිදහස් කරගන්න තා බද්ිමත්වයන ප්‍රම සේද ෙන්ඩන මහ අවස්ථා තුනක්ෂිය සේනාව මෙහේවනෝ ප්‍රට නිදහස් කරගන්න පලවිනි අස් ථ පරාජ පත් ැ හ දේ. දර්ග ලන්න ුද්දෙට හිල්ල පැදිර ආ පහදවලලා නැවත ශක්තිමත්වයෙන ඔහු නැවත සේනාව සංවිධානය කරන් ආ යුද්ධයට පවිස්සෙනනවා මෙන්න මේ විදදිහයට තුන් එනි අවස්ථායහුගල්පනා කැනවා ඇයි පි පරදින්නේ අන්න බද්ිමදලෙ සසිහිතන. එහෙමනම් මේ පරාජයට හේතුව තමයි, චෝල අධරාජ්‍යයෙන් ආධරක සේනාව හට ලබදීම මේහ පහරදින කොටගෙල්ල චෝලේ ආධාරකහමුදාව මහතිිත්තවරයිෙන් රටඇ තුල් කරනවා මෙ මේ ගම නාදාාලකර රට නිදහස් කරගන්න පුළුවන් කෙල විජේ බෞරජ උපක්‍රම සීලුව කල්පන කරලලා අවස්සාන යුද්ධය තුන්ගෙන සටන මෙහවන ඉතා උපක්‍රම සීරී ලෙස සේනාංක තුනක් ආකාරයට ඒ මෙහෙවල්ලා. හ පලවෙනි සේනාංකය චෝල ආධර වලක්වන්න මහ තිත්තෙට යවලා ඉතුරු සේනාගතුන පොන්නරට පරදිීලා රට නිදහස් කර ගන්නවා අවුර්දු පනස්තුනුක චෝලපාලන රට නිදහස්රත් වීරයා හුයි. ඊළඟට පොළොන්නරුව පාන මධ්‍යස්ථානී කර ගැනී. අපි දන්නවා පොන්නරුව කියන්නේ කඳුරුපුරේ විජිතපුර කිය බලකුට සමිේ තිබ කඳරුණනුව කඳුර පුරේ ලෙස හැඳින් ව. මහ ාීීම ති අරස්සිත ූන් පෙදේසියක්ක් තුොන මේක පෙදම්වට බල කොට වල්ලෙ කොට නගෙන තිබුණු අපේරට අන්රාධපරයෝගේ පවා ඒ පාලනමධ්‍යස්ථානය කරගන්න චෝලි අරස්සාාවනිසාාවන් ඒම පාලන මධ්‍යස්ථානය කරගන්න පලවෙනි විජේ බාහු රජුත්. ඒත් එක්කම වව්ව අමු විසාලසේ නිර්මාණය කරන්න බැරුණට වැැවනු පෙතිසංස්කරනය හු කරනෝ ඒළඟට බෞද්ධ වෙෙර විහාහර නගා සිටුවීමට හගේ සේවාල්ලෙ සපිට ගන්න. ළුවන් හෙමන දරුවනේ මේ විජේ බහු රජ කියලකි කියන්නේ සේෂ්්‍රපාලකයෙක් මංකිව හ යුදටන් ව්‍යාරය මෙහේවා ඉතා වැදගල්ලෙස් උපක්‍රම සීලී ලෙස කියලා. අපේ දරුව බලන්න ඔහු සිය සටන් ව්‍යාපාරය මෙහෙවීම තුළ පලවෙනි හමුදා සේනාගේ අවසාන මහා සටනෙදී පිඩත් කලයානු මහ තිත්ත වරයේ තියෙන්නේ මහතතිත්ව වරාට දකුණු ඉන්දියාවගෙන හමුදාමතනින් තමයි රටඇතුලෙන් ඒකවලක් වන්න. ඉතුරු සේනාග තුන පොන්න්නරුව යෙන්නේ මහවැලිගන්නන්නේ පො නරුවත. අනුරාධපුරරි හරහා එකක සේනාවම් මෙතෙන්ට එව්වා එතවට මේ නැගෙනහිර වෙල්ලා සිත මුහුදු කලාපි හර එක සේනාවක් ගියා මහවැලි ගංගානීම්නේ තව සේනාවක් ගියා තුන් පැත්තකින් පහරදීලා රට නිදහස් කරගත්ත අන්න බුද්ධිමක් ලෙස නායකෙක් තුළ තියන උපක්‍රමසිදී ගුණනාාග තුලින් ටිනිදහස් කරගත්ත රජක් හැටියට අපි හතුන්න පුළුව මහ විේ ාව රජ. ඉඟට රට නිදහස් කරගන්න විජයේ බෞරජ. රට නිදහස්රගන අනුරාධපුරයට ගිහිල් අන්රාධපුරරි ආරස්සාාව මදිිනිසා නැවතේනෝකහාටද පොන් අරුවට. පොන් අරුව පාන මධ්‍යස්ථාන කරගත්තට පස්සේ. ඔහු නැවත විදේ සාාකත්‍රමයයක් කනෙක වලක්වන්න තමන්ගේ රාජත්තිය බලවත් කරන්න නුත්සාහකර. ඒක කහොද දරුවන. ඔහු තමයි ආසුයාාවේ බලවත් පාලකය දැන් කියලා පෙන්න්න ඕනුන. මෙටම පෙන්න්නගත් උත්සාහහි තමයි චෝල විරෝධී පෙදිපත්තියක් අනුකමනය කිරීම. ඒේට රද රජ්‍යන් සම හස සබන්ධතා තුලින් බයකොට නගත්ත. අපි දන්න ්‍යහාසම්බන්ධතා තුළින් තමන් නැගනිය මිත්තාකුමරිය පාන්ඩ කුමාරයකට විවාහකර දීල පාන්ඩ රජ්‍යයේ සහය ලබාගත්තා. ඒත් එක්කම ඔහු කාලිංග දේයේ තිලෝක සුන්දරය කියන කොමරිව විවාහ කර ගැනීමෙන් අන් ඒ හරහා කාලිංග දේශේ සහහි ලබාගන්න. ඒත්ඒම පුුරමදේශය සමඟ වෙනද හආගමික වශයෙන් සම්බන්තා ඇතිරන ඔහ යද්දේටවස සහහි ලබාගන්නවාසේ ඉන්න්න අන තුරුවක් පුරම දේශයෙන් බුදු දහම් පවා ලංකාට වැඩම කල්ලා. අපේ ඒතිහාසිය තුළ චෝල පාල නිසා විනාශේට පත්ච බු දම නවත නාග සිට උප රජ කෙනෙක් ලෙසපි හඳුන්න්න පුොලුවන්. මහ විජේබාව රජ කියල කියන්නේ. අපේ ඉතිහාසය ඉතා ශේෂ්්‍ර රජ කෙනෙක්. ඔහුගේ. අපේ ජවිතයට ගන්නපුලන් ආදර්ශ ගොඩයි. මෙ මේ පිළිබඳද විජය බවරජ ම ගම සෙල්ිේහමැත්ම විජ බව රජ පිබන්තුොතුර ලැබෙන අබ ගම සෙල්ිියතුළ දක්ල තියෙනවා හුගේ ජීවිතයෙන් අපිට ගතහැකි ආදර්සුමත් භාාවිය. ම ඉස්සල්ලත් චව දු ගැමරයිතුමාගගේ ගත්හැකි ආදර්ශ වස රජගෙන් ගතහැකි ආදර්ශ අප ඉහාසය කියල කියන්න පුතේ මේ කතා කල්ලා ඒ අමතක කරල දාන දයන්න මේ අපේ ජීවිතයේ ශක්තිමල්ලෙස ගඩනගාගන්න අවශ්‍ය උපදේශනය හ ාගන්න ල .

ට කරාවට හද පුළුවන් ආකාරය පිබඳ හ කියයාපෑය හගේ අවන්ක බාව පැහැදිලුම් ඉදිරිපත් කර පාලගෙල්ලෙස. ඉල්ලට කුතගුණ සැකීම අන්නට ගරු කිරීමම්. අපි න්න හට රැකවරනය ලබාදුන්න සිත් නරබීන් බුදල්නාවන් හොට ගම්වර අ ූජා කරල තියෙනවා. රහන්ඳ පවතිනාතුරු කැපකල්ලා රාජ්‍ය උදහසට ලක් නොවෙන්න කියලා. රාජ උදහසට ලක් නොවන්න කියල කියන්නේ. ඉන් ඉදි මේ අනාගතයේ යගේ පරපුරයායියට පවා ඉරහද පවතිනාතුරකිවුවන් කැපවෙන විදිහට රජ උදහසර ලක්කුණ පළමුුව දෙවනුව තෙවනුවද සමාව දෙන්න කියලා කියලා තියනවා. ඒ කියන්න පුතේ මේ රජගේ ශේෂ්්‍රත්ය නිසා මේ ේෂ්‍රත්යයට මාග උපදේ ලබදදු රබ බදල්නාවන්ට. නොපස බස්නා උත්ස්සාහය පළමු අවස්ථාව ුදධය පැරදුනාන් එතින අරුණ රජක් නැවයන. එහෙනම් රජෙක් නිර්මාණය කිරීමට ඔවු මහ ඉහලෙන් තම රටවෙනුවෙන් සේවටු කරන්න කැපවෙච්ච නිසා තමයි අධිෂ්ඨාන සීලියත්තේෙන් නොපසු බසිනා උත්සාහයෙන් යුත්තව කටයුතු කරේ මෙන්න මේ කියන ගුණංග අපිට ගන්න පුළුවන් අපේ ජීවිතයට ඒක තමයි දරුවනේ ඉතිහාසය තුළ විභාගජයයක් ග්‍රහහිට වඩා වැද ගත්තෙන්නේ. හමනම් මේ චරිතහර හාපි බොහෝදේවල් අපිට කරන්න පුළුවන්. බොහෝදේවල්. ඒේ ති හසිය තුළල අපිට ලංකරගන්න පුළුවන් අන්න එහමනම් මේ අඹගමුව කියන සෙල්ලිපිය තුළ ඒ අදක් ො තිය ගනා ග නාග රැක් අපිට හතුනාගන්න පුළුවන් විජේ බෞරජ ගැන තා රදදි පනාකඩුව තපසන්නස වගේ අම්ඹගමුව සෙල්ලිපියත් අපිට බොහෝතොරතුර ලබා. එතෝට තුනුරුවනට පුදසක්කාර කරලා තියනවා මේ මහ විජයේ බෞ රජු. ට රුවරුන් වටන් කිරීමම් ධර්මක නයාට ගෞරුවේ, උගතුන්ට සෞභාග ලබාදීමම් සතුරාන්ට පාජය කියන ඔහගේ තේමාවන්ටිකම මේ අමගම සල්ලිපිය තුලින් පෙන්නල දීලා තියනෙන, එතොට ඒක එම පැදිලියන ඕ සතුරාට කිසිම අවස්ථාව සමාවක් දුන්නේනෑ සතුරා පරාජය කල්ල රට එක්ෂේ සත්කරා එහෙමනං අපේරටේ බලය විමධ්‍යගතවෙලා තිබ යුගයක නැවත මධ්‍යගත කරපු ශේෂ්ට රජ කෙනෙක් ලෙස අපිට හඳන්න්න පුළුවන් කෞද මහහා විජේ බාව රජු. එතුකොට මහ විජයේ බවු රජු ගැන කතා කරද්දි අපිට සම්බන්ධු රජර තුන්දෙ තද අප හඳුනාගෙන තියන මහවිජයේ බහ ගවටයනකොට එහෙමනං අපේ දරුවනේ මේ මෙතෙක් අපි කතා කරපු පාඩමෑ සුරින් පස්්නයක් හන්නන් අපි පලවෙනි පස්නග පහලෙස යොමුගෙන පස්නේ දුටු ගැන රජුගගේ ඉටතුු සේවාවන්තුනක් ලියන්ද පට විදිත් ප්‍රසනයක් ලවෙන්න පුළුවන් ලකුණ හයක වගේ පස්්නයක් වැටන්නට පුළුවන් මේ රජවරුන් සබන්ධ හුන්ගේ කාර ාරයේ පැදිි කරන්න සේවාන් තුනක් දක්වන්න දී වසෙන් ඇෙදි දරුවන අප පැහදිලු හතුනාගන්නවන ඒ රජවරුන්ගේ ලැිච්ච සේවාමමුකක්ද කියලා එහමනන් දුට ගැමන රයිතුමාගේ සේවාන් තුනක් සදහන් කරන්නෙක ේ දරුව වන විටත්දල ඇති මොන ද සේවන් කිය ලි බලමමු එඒලා රජගෙන් රන්නේ දහස්ර ැනීම. අක සේවා. ඒඟට පෙතම වරට රඩෙක්ෂේ සත්කිරීම. අන්න ඉතා වැදගත්ම කාරය බාරය. ඊළඟට විහෙර විහායිදි කිරීම. මෙන්න මේ සේවාවන් තුන දුටු ගැමුණු මහ රජතුමාගේ අපිට හඳුනාගන්න පුළුවන් එතොට මේ එක එක පැහැදිි කිරීමේ හැකිය අපපේ දරුවන්ට තියෙන් දෝනඒ පහැදිි කිීම තුළලින් අපි හඳුනාගන්්ඩෝන මේ රජගේ සේවාවන් මොනවද කිය එක ඒ ඇතන්දි අපි අපේක්ෂ කරන්නේ. ඊළඟට දරුවන්නේ ඊළඟ ප්‍රශ්න හැටියට පලවෙනි විචේ බාහුරයිතුමාගේ වැදගත්ම කරනු තුනක් ඇසුරින් පැදිිරන්න. ලබෙන විජේ බාහයවත් මහ විේ භාව රජු ැනීම කතා කරන්නේ මහ විජේභාව රජතුමාගේ සේවාවන් එහෙමනත්තම් මහ විජේ රජතුමාගේ වැඩගත්කම කරුණු තුනක් ඇසුරින් පහැදිි කරන්න කියලා කියන්නේ එතකොට මහ විේවාාව ගැි ගොඩත් දේවල් කතා කරල තිය නඕනේ අපි බලම් පිරිතුරට මනොද ගන්න පුලුවන් කියලා චෝල පාලනින් රනි දහස් කර ගැනීම පොන්නරුව රයිධානී ආරම්භ කිරීම වෙෙර විහාර නිර්මාණය කිරීම එතකොට දරුවන මේ පශ්නේද සඳහන් කරේ කරුණුතුනා සඳහන් කර පැහදිලි කරන්න තුට පහැදිලිකිරීමක් කරඩ හනම් මේ පැහැදිලි කිරීම කරන්දි විජේ භෞරජුගේ සේවාන් පිළිවලින් කරුණුතුන දක්වල පැහදිලි කරන්න පේ දර දැන ගන්ඩුවන. ඒළඟට අපි මෙතෙක් කතාකරපු මේ ඉතිහාසය විෂය තුළ දහයි අප සාමාන්‍ය පෙළල. විභාගෙට නියමිත පාඩම්මාලාව තුළ තුන්ගනි පාඩමේ අපි අදදවසේ කකරපු මාතෘකාටිේ සාරංශය දිහාපිපොඩක් බලමු අපිට තෙන්දදි පහැදිලිවෙනනො දරුවුණනේ. අපි සී ලංකාවේ දේශපාන බලය එකරාසීවීම පිළිබඳව කතා කරන්නේ. දේශපාන බලය එකකරසී වනේ කොහොමදගෙන අපි කතා කරලා තියනවා. අපි එතකොඩ මේ ඉතිහාසය තුළ රාජ සංකල්ප ගැන කතා කරා, පූර රාජ සංකල්පයේ ට වරින්වර බලය ගොඩනගාගෙන ඇල්ලා. බලවත් වූ කෙන මපුර මොකාහෙවත් මහරජ බවට පත්වනා අපිකිව්. එතවොටේ පුරර් රජ්‍ය සංකල්පයතුළින් පෝෂ්ණ වෙලා විල්ල අපිකවා පණඩුකාබේ රජගෙන් ආරම්භේන රාජ සංකල්පය ඉන්න අන තුරුවව දේවානම් පේති ශරයිතුමා බලය මධදිගත කිරීමට යම් දායකත්වයක් ලබාදන ඊළන්ට දේවාන පපිති සරයිතුමාගේ පස් සිදුට ගමටයිතුමා රට එක්ෂ සත් කර කියන කි කතා කරල තින. ඒකොට මේ දුට ගැමන් රයිතුමා අපේ රට එක්ේසත් කර එක්ෂේසත් කල්ල අපේරට බුදු දහම නගා සිටවීම ගැ අතිිකතා කරල්ලා තියනවා. ඊල්ළඟට අපේ ඉතිහසය තුළල අපි අද දවසි කතා කර වස්සබ හරජගෙන. සමහරගෙන් අපිගො දව කතා කර. වස මහරගෙන් අපේ ලං කරගන්න පුළුවන්දේ ව ොඩක් අප දුන්න දේවල්ලරග ේ ජීවිතය වරනවත් කරගන්න පුළුවන්න්න හය යපේ ඉතිහාහසි විසිේ දැනුමෙන් අපි ගත්ත දේ වෙන්න. එහෙමනන් දරුවනේ. වසම් බරතුමාගේ ගැන කත කරද ඉතිහස තුළ ොහ දේවල්ල අපි කර කියල කිව ඒ තුලින් අපිට බොහ දේවල් කතා කරන්න පුළුවන්. ඒන ලට අපේ තිහස වැද ගත්ම රජගෙන ැටිපික මහ විජේ ාවරජු. මේ මහ විජේ බාරජ. නොසිටඉන්නට ඉතිහාසය තුළ අපිටඉන්න රටක් නැව තවන පත් වෙච් ුගයක්ක්ලෙ හඳුන් තියන ඉතිහාසය තුළ එවනි යුගගේ පහල වෙච්ච ේෂ්ඨ යුගපුරසියෙක් ලෙස මහ විජේ බවර රජ හඳන්නනො. එහෙමන අපේ දරුවෝ මේ විසයමාලාව තුළද දේශපාන බලය ග ගොඩනැග චාකාය පිබඳ හොඳාව බෝධක ලබාගන්නට ඇති රාජ්‍ය සංකල්ප පිළිබඳ රට ඉතිහාසය තුළ රාජවර්මය ලැබුණ ආකාරය පිළිබඳ. ඒക്കම රාජුරமே ලබාගැනීමේ ද ගැටුම් කාරිතත්යන් එතු න. කොහොමද සිදුවනය කියනෙක් ො රාජ වඋරුමේ නියම වසයෙන් තියෙන්න්න නම් දේශපාලන බලය ගොඩනගගන්න ජනතා කැමැත්ත තියෙන් දෝන කියනෙක්. ජනතාවගේ කැත්ත නැත්තම් රජෙක්ව වන්න බැහැ රජක්වන්නනම් අනිවාරයෙන් පාලන භූමයක් තියෙන් ඩෝන ඒනිසා තම අපි රජවරුන්ගේ යුතුකම් හැටියට වගකම් හැටියටකිවවේ ජනතාවගේ භූමියයේ බෞමික කණ්ඩතාව ආරක්ෂ කිරීම කියනෙක් ඒ අරස්සා කර පුළුවන් චා තමයි ශේෂට රජවරුම් බවට පත් වුණේ දේවත්වට පත් වනේ විධ සංකල් පරහ ඕන්නේ බලය අආරු පපන කරගන මන් මෙහෙම ේෂ්ට්‍රයිකක ජනතාව ඉදිරයේ කැපි පෙනු. එතකොට මෙන්නට මෙහෙම ඉතිහාසය තුළ බලය ඒක රාසීකරපු බෙදීගිය බලය මද්්‍යගත කරපු රජවුරු තමයි අපි අද පාඩමට පදනම් කරගන්නේ. එතුොට ඒක තුළ අ ගමිකගේට ගමික නිර්මාණය වුණා. ගමිකහැදනේ ගහපතින් අතරන්ගේ ලාපිකිව්වා ඉට පස්සේ ග ගහපතියන් තුළින් ඇති වෙන ගමිකල හරහා පරුම කෙනෙක් නිර්මාණය වඋනා කියලාකි්වා. පරුමකවරුන් හරහා පරමකවරුන්ගේ බලවත් කෙනා ම පුරර්මකා මහරජු බවට පත්වනෝ කියන ක අපි කිව්වා. එතොට මේ කියන දේශපාලන බලය තුළ ඒ දේශපානය වඩා ශක්තිමත් කරගන්න. රජුට සහයට නිලධරරි කොට සක් හිටිය කියලා අපි කිව්වා. ඒ නිලධාරීන්ගේ සහයෙන් තමයි රජු. තමන්ගේ සම්පූර්ණ රට වැස්යාවෙනෙන් අවස සේවය ලබා දෙන්න. එතුවට ඇමතිවරු හිටිය, සේනාධිපතිවරු හිටිය මහඇමතිවරු හිටිය, සෙනවුරුන් යටදිත අවත් සේනාංක බෙදිර හිටිය, ආදි වසින් විධ නිලතලේදා හිටිය රජුට සහය දෙන්න. එතුට මේ නිලධාරීන් රහා ලබාධපුරජ සහයත් එක් රජවරු අගනගරයේ සිට. රටේපාන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන රටපාලනය කරා ඒ අනුව අන්්‍රාධපුරේ රජවරු සහ.

ගෝකන තිත්ත කිය රයි වර්තමාන ්‍රියකුණනා මලලෙ සහඳන්න්න වරයි ඒ මුල් කරගන තමයි, විජේ බෞරයිතුමා රට පාලනය කරන්න මදධ්‍යගත පෙදේය තෝරගත්තේ කියලා. සනිවේදන තාක්ෂණය නොමැති යගයක රටේම පාලන එක තැනට ඒ රාසී කරන්න නම් මේ රජුට සසාහවෙච්ච නිලධාරින් රහා ලොකුශක්තියක් ලබන. අන්න්නේ නිසාතමයි දරුවනේ රජුට සහයදෙන්න්න ඕන නිලධාරි පෙලන්තියා එදා ගොඩ නගාගෙන හිටියේ ඒ රජවරු හරහ තමයි, පාලන්න බලය ඒක රාසී කරගන විමද. ්‍රදශී වසිය එක කා අතර ෙදීිය ල එක තැනකට අරගෙන. රටහි මධ්‍යස්ථාන ලි සාගනගරිය ලෙස ගොඩන ාගන, ඒ තුළසිට මේ පාලන බලියය. ගොටන ාගන යන්නේ. එතුට මේ විදියට ගත්තම අපි අද දේශපාලන බලය එක රාසීවීම කියන පාඩම තුළ දේශපාන බලය තුළ රජවර කොම ලවත් වන රජ නිර්මාණය ව කොහො දර හො ර ගන්න ඇ හි දර හො අබෝධයක් ගන්න ඇති ප නොට පිතුර බාදීම තුල ින් පස්සනෙකට හොම පිර ියන් කිය බෝධයක් ගන්න ඇති හම ගට ගත් . දවසේ ගුණාගත දැනු සම්බාරය තුළේෙන් ංහිතනො දරුවන්ට අනාගතේ ශක්තිමත් කරගන්ඩ රට වැඩදායි පුරු සේපබාට පත්වෙෙන්න්න වි ාග ජයග්‍රහණය වගේම තමන්ගේ පෞරොසිය තුළින් රට ජාතිය වෙනුවෙන් ජමක් කරන්න. අධිෂ්ඨාන කරගන්නවඕනම් එයයි ඉතා වැදගත්තෙන්නේ. අද දවසේ මම උබලාගෙන් සමගන්නෝ යිපුූවාන්.